අයිබෝන් කියර පිළිගන්න සියලු දෙනම් මගේ ආට ලයිෆ් YouTube චැනල් එකට ඔකටන්ට මෙච්චර දව සම්මන් ගෙනවා වෙට්ටොන්න ටොයිල් පේන්ට් එකක් ලෑන්ස්කේප් එකක් කරගන්න කොහොමද කියලා. ඒකේ අද අවසාන කොටස තමයි මේ මම කරන්න හදන්නේ. අවසාන චූටි දෙයක් මේක සම්පූර්ණ කරගන්න මම මෙච්චර දවසක් ගෙනාවු මේක ඔය පැටන කොටස් වශයෙන් එක එක කොටස් වෙන වෙනම අඳින්න තමයි කියලා දුන්නේ. මං ඉස්සරහදී කියලා දෙන්නම් ඔය කටට කොහොමද හරියට සම්පූර්ණ එකක් ඇඳගන්න කියලා. හරි, දැන් මම අඳින්න හදන්නේ වේලිච්ච ගඟක්. දැන් නම් ඇලක් කියමු අපි. දියපාර, දියපාර වේලිලා ගිහපු දියපාර තමයි මම අඳින්න හදන්නේ. ඒක අඳින්න අපි පොඩ බේස් එක හදාගමු. සුදු පාට පාවිච්චි කරනවා මම. ඒකට සුදු පාට පාවිච්චි කරලා පොඩ්ඩක් එතන තන මාක් කරගෙන ඊට පස්සේ මේ විදිහට අපි ලයිට් කලර් වලින් මෙතන හදා ගන්න ඕන. ඔකට මතක තියාගන්න හැම වෙලේම අපි වෙට් ඔන් වෙට් ටෙක්නික් එක පාවිච්චි කරලා මේ වැඩේ කරනකොට අපි මේ පේන්ට් එක ගොඩක් තමයි මෙතන තට්ටු වශයෙන් මේ තියලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට එක තැනක් තියෙනවා. එතනින් එහාට මේ පේන්ට් එක කූඩ එක ඇවිල්ලා නිකන් අපි කියන්නේ නිකන් මඩ වෙලා වගේ කියලා ඒ වගේ වෙන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ නිසා හැම වෙලේම බලන්න එහෙම මඩ වෙන්න දෙන්න එපා. ඒ වැඩේ කරන්න මඩ වෙන්න ආවොත් බය වෙන්න එපා. ඔය ගැටනට තියෙනවා පැලට් නයිෆ් එකක්. මේකෙදි පාවිච්චි කරන්නේ පැලට් නයිෆ් එකෙන් එතන තියෙන පේන්ට් එක හූරලා දාන්න. මොකද ඔය කට්ටේ අඳින චිත්‍රේ ඇන්දේ කොහොමද, මේක කොතනද වැරදුනේ ඔය කට්ටෙන්ට කියන එක අදාළ නැහැ. අන්තිමට ඇඳලා ඉවර වෙච්ච එක තමයි ඔය කට්ටෙන්ගේ පේන්ටින් එක වෙන්නේ. මොකද අනිත් කලාවන් වගේ නෙමේ චිත්‍ර කලාව. අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක නැත්නම් අන්තිමටම ඇඳලා ඉවර වෙච්ච කොටස තමයි චිත්‍ර කලාවේදී අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ. නැතුව දැන් අපි බලුව සින්දුවක් කියනවායි කියලා හිතමු. ඒකත් කලාවක්නේ. එතෙන්දී අපි සින්දුව ලයිව් පර්ෆෝම් කරන විදිය තමයි එතන තියෙන්නේ. හැබැයි අපි මෙතෙන්දී ලයිව් පර්ෆෝම් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. අපි චිත්‍ර වල ෆයිනල් ප්‍රොඩක්ට් එක අවසානයේදී කොහොමද තියෙන්නේ කියලා තමයි බලන්න. හරි, දැන් අපි වේලිච්ච ගඟේ වැඩ ටික ඉවර කරගන්න ගමන් මේ තියෙන්නේ අපි තනකොළ ටිකක් ආයෙ ඇඳ ගන්නවා. අර මේ මෙහා පැත්ත අපි අඩුව මගා ගන්න. ඊට පස්සේ අපිට ඔකට මතක ඇත්තේ අපි පඳුරු ටික ඇඳා. පඳුරු වල ගස් වල තව ඒ පඳුරු වල ඇතුළ කඳන් තියෙනවනම් නැත්නම් ඒ ගස් වල අතුරිකිලි කොටස් තියෙනවනම් ඒව අපිට මේ විදිහට ෂේඩ් කරලා ඇඳ ගන්න පුළුවන්. ගොඩක්ම ඩීටේල් කරන්න යන්න එපා. මොකද එතන අපි තියෙන්නේ ගොඩක් දුර තියෙන පඳුරක්. හරි, දැන් ඊට පස්සේ අපි ගස් කඳන් දෙකක් ඇඳගත්තා. ගස් කඳන් විතරයි මේවා ඇතුළත් තියෙනවා අතුරිකිලි. අතු නැතුව ගස් වල කොළ තියෙන විදියක් නැහැනේ. රිකිලි නැතුව කොළ තියෙන විදියක් නැහැ. ඒ නිසා අතු බෙදිච්ච කොටස් අපිට පුළුවන් අවසාන වශයෙන් මේ විදියට ලයින් එකකින් ඇඳ ගන්න. මම මේකට පොඩි පින්සලක් පාවිච්චි කරනවා. නෝට් වගේ පින්සලක්, කිඳි ඉතාමත් සියුම් පින්සලක් පාවිච්චි කරනවා. ඊට පස්සේ තව මගේ මේ මම ඇඳගත්ත පරිසරයේ තවත් ඩීටේල්ස් ටිකක් තමයි මේ දාගෙන යන්නේ. හරි, මේ විදියට අපි අපේ මේ ලෙසන් සීරීස් එක මෙතන ඉවර කරනවා. ඔය කට්ටියන්ට ඔය කට්ටියගේ චිත්‍රක ඔය කට්ටියගේ අත්සනක් දාලා නැත්නම් ඔය කට්ටියගේ මාක් එකක් දාලා සේව් කරන්න පුළුවන්. මෙච්චර දවසක් මේ සීරීස් එකත් එක්ක හිටියට ඔකටන ගොඩක් ස්තුතියි. මම ආර්ට් ලයිෆ් චැනල් එකේ ජනිත් වීරවර්ණ බොහොමත් ස්තුතියි ඔකටන මේ සීරීස් එකත් එක්ක හිටියට. ඊළඟ දවස්වල අපි දානවා මේක ඉතුරු කොටස. බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න මාව, එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ස්තුතියි.